අන්තර්ජාලය හරහා ත්‍රස්තවාදී කියන එක. ඒ අන්තර්ජාලය හරහා ත්‍රස්තවාදී සහ මත්ද්‍රව්‍ය කියන එක දෙක එකට යන්නේ. නමුත් අපි විශේෂයෙන් මෙහිදී ත්‍රස්තවාදී පිළිබඳ විතරක් කතා කරනවා. මොකද අතීතයේ ඉඳලා අපිට ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව දකින්න ලැබෙන්නේ රටක් අභ්‍යන්තරයේ සිදුවන ත්‍රස්තවාදී. එහෙම නැත්නම් අපි ඒකට විශේෂයෙන්ම කියනවා රටක් අභ්‍යන්තරයේ සිදුවන කැරලි ඕලාහල. ඒවා බොහෝ විට දේශපාලන මූලධර්ම අරගෙන හෝ ජාතිවාදී හෝ ආගම්වාදී පදනමක් පදනම් කරගෙන ඒගොල්ලෝ කටයුතු කිරීම සඳහා, ඒ කියන්නේ එයාගේ විමුක්තිය සඳහා කටයුතු කරනවා කියන අර්ථයෙන් සාධාරණීකරණය කරලා කරනු ලැබූ ක්‍රියාවක්. නමුත් පසුකාලීන නූතන තාක්ෂණය සමගම සුවෙලා ගෝලීයකරණයට පත් වූ ලෝකයේදී දැන් අපිට කතා කරන්න වෙලා තියෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය. ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියලා කිව්වම එය පිළිකාවක් මෙන් සමාජ දේහේ වසාගෙන පැතිරී තිබෙනවා. ඒක විශේෂයෙන්ම රටකට, එක රටකට හෝ රටවල් කිහිපයකට සීමා වෙලා නැහැ. ඒ ජාත්‍යන්තර ජාලයක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙවැනි ජාත්‍යන්තර තලයට ගියන ත්‍රස්තවාදී කටයුතු සංවිධානය කිරීම, මුදල්ව මාරු කිරීම, මුදල් ලිපවීම, අවියාවුද්දගේ වෙළඳාම වගේම අවියාවුද ගැනීම, ඒවායට පක්ෂග්‍රාහී බුද්ධිමතුන් පිළියෙල කර ගැනීම, ජනසන්නිවේදන මාධ්‍ය ගොඩනගා ගැනීම, ප්‍රචාරණය, මේ කියන දේවල් සියල්ලම කරන්න අද පුළුවන්කම ලැබිලා තියෙනවා අන්තර්ජාල පහසුකම් නිසා. ඒ වගේම මේ අන්තර්ජාල පහසුකම් වලින් තියෙන වඩාත්ම වැදගත් දේ තමයි ත්‍රස්තවාදී කණ්ඩායම් වලට තමන්ගේ අනන්‍යතාවයකින් තොරව තමන්ගේ සමාජිකයන් සමග සම්බන්ධතාව පැවැත්වීම. මෙවැනි සම්බන්ධතා පැවැත්වීම තුළින් රටක ජාතික රහසොත්තු සේවාවන් වලට, ජාතික බුද්ධ්‍යංශ වලට, ඒ වගේම ජාතියක් විදියට ගත්ත මේ රටේ පොහොසත් වලට, ඒ වගේම නීති හා සාමයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන වලට පුජ්‍යලයන් අත්අඩංගුවට ගැනීමට තියෙන හැකියාව අඩුයි. මොකද මේ පුජ්‍යලය බොහෝ විට හානි කරනු ලබන රට ඇතුළත ජීවත් වෙන්නේ නැහැ බොහෝ විට. ඒ වගේම මේ සංවිධාන කටයුතු මෙහෙවන්නේ වෙනත් විදේශීය රටක ඉඳගෙන. එතකොට ඒ රටේ තියෙන නීතීන් සහ අප ජීවත් වන රටේ රාජ්‍යවාදී කටයුතු සිද්ධ වෙන රටේ නීතීන් අතර බොහෝ විට වෙනස්කම් තියෙනවා. දැන් ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වල ජීවත් වෙන පුජ්‍යලයන්ට තියෙන මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් ගණිපුවම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ රටවල දුප්පත්කම පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම් පිළිබඳව කතා, මොකද ඒ අය සමාජ සුභසිද්ධියේ ඉහළම ස්තරවලට ළඟා වෙලා සමාජ ප්‍රශ්න, අපරාධ, අපචාර වේ කියන දේවල් ඉතාම පහළ මට්ටමකට ගෙනල්ලා තියෙනවා. ඒකට එවැනි රටවල් වල ජීවත් වෙමින් ත්‍රස්තවාදී කටයුතු වල යෙදීමට උදව් උපකාර කරන, මුදල් උපයන, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න පුජ්‍යලයින්ට ඉතාමත් ඉහළ පහසුකමක් ලැබිලා තියෙනවා මේ අන්තර්ජාලය හරහා කටයුතු කිරීම. උදාහරණයක් විදිහට අපේ ලංකාවේ ත්‍රස්තවාදී කටයුතු වල නිරත වෙන අය ජාත්‍යන්තර වශයෙන් ජීවත් වෙන්නේ. ඒ අයගේ නායකත්වයේ තියෙන ජාත්‍යන්තර වශයෙන්. ඒ රටවල් වල ඉඳගෙන තමයි ඒගොල්ලෝ සැලසුම් සම්පාදනය කරන්නේ, මුදල් එකතු කරන්නේ, ඒ වගේම ආධාර එකතු කරන්නේ, ඒ වගේම මාධ්‍ය ප්‍රචාරයන් අරගෙන යන්නේ. ඒ නිසා අපේ රට තුල බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ නායකත්වයකින් තොරව පුජ්‍යලික අභිමතාර්ථයන් අනුව ත්‍රස්තවාදී කටයුතු කරන පුජ්‍යලයන් පිරිසක් පමණයි. ඔවුන්ගේ නායකත්වය, එහෙම නැත්නම් ඔවුන්ගේ තීරණ ගැනීමේ අයිතිය සම්පූර්ණ වෙනත් විදේශීය රටවල් වල ජීවත් වන නායකයින් සතුව පවතිනවා. ලංකාවේ 30 අවුරුදු යුද්ධයේදී වුණත් අපිට දකින්න ලැබෙන දේ තමයි අපට ලැබෙන අරමුදල්, ත්‍රස්තවාදී කටයුතු සඳහා ලැබෙන අරමුදල් විශාල වශයෙන් ගලාගෙන ආ විදේශීය රටවල් වලින්. ඒ වගේම ඒ අයට අවශ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරයන් අරගෙන යන ලැබූ කණ්ඩායම් ජීවත් වුණේ ජාත්‍යන්තරමය වශයෙන්. නමුත් ඒ කාලවල වල අපිට දකින්න ලැබුණා ත්‍රස්තවාදී කටයුතුන් පාලනය කිරීමට ගියපු ත්‍රිවිධ හමුදාවන් අත්අඩංගුවට ගන්න ලැබූ පරිගණක ජාල, ඒ වගේම වෙන විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ දිහා බලපුවාම ඒගොල්ලන් කොයිතරම් ඉහළ මට්ටමක ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වල තියෙනවද කියන එක, සැටලයිට් තාක්ෂණය, GPS තාක්ෂණය යොදාගෙන තමන්ගේ
නායකයින් සමග තමන්ගේ උපදේශකයින් සමග තමන්ට පක්ෂග්‍රාහී පුද්ගලයන් එක්ක ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරලා තියෙනවද කියලා. දැන් අද වන විට ඊයට ඊටත් වඩා පහසුකම් ලැබිලා තියෙනවා අන්තර්ජාලය හරහා. මොකද අන්තර්ජාල පහසුකම් නීතියානුකූලව ලබා නොගෙන හැකර්ස්ලා විදියට අපි ඉහතින් කතා කරපු නීති විරෝධී ලෙස අනුන්ගේ ජාලවලට ඇතුළත් වෙලා ඔවුන්ගේ ජාලයන් හරහා රට තුළට තමන්ගේ පාක්ෂිකයන්ට තොරතුරු ලබා දීම කටයුතු කරන ආකාරය පිළිබඳ පුහුණු කිරීම. මේ පුහුණු කිරීම සඳහා අවශ්‍ය වීඩියෝපට නිෂ්පාදනය කරලා එවන්නේ. මේ නිසා ත්‍රස්තවාදය අද ජාත්‍යන්තර ජාලයක් බවට පත් වෙලා තියෙනවා, ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරමය වශයෙන් දැකිය හැකි, එමණන අන්තර්ජාතික වශයෙන් දැකිය හැකි මහා ප්‍රබල රාජ්‍යන්ටත් අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. මේ අන්තර්ජාලය හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අපිට තවත් පැතිකඩක් ඔස්සේ බලන්න පුළුවන්. මේ අන්තර්ජාල ත්‍රස්තවාදී කටයුතු වලට රාජ්‍ය මට්ටමින් දක්වන අනුග්‍රහකත්වය බොහෝ විට ස්කැන්ඩිනේවියානු රටවල්, එනගේ ඇමරිකාව සහ තවත් රටවල් ගණනාවක් තමන්ගේ මතවාදයට ගරු කරන පුජ්‍යලයන්ගේ රටවල් වලට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් එල්ල වෙනවා නම් ඔවුන් නිහඬව සිටීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. එවැනි කණ්ඩායම් වලට ඔවුන්ගේ පහසුකම් භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම ඔවුන් එවැනි තොරතුරු ලබා ගත්තා නිහඬව සිටිනවා. ඒ සිටීමෙන් ඒ තමන්ගේ විරුද්ධවාදීන්ගේ රටවල් වලට අනවශ්‍ය ප්‍රහාර ඇති කිරීමට, අභ්‍යන්තර ආරවුල් වියවුල් ඇති කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා. ඒ සඳහා මොවුන් ව්‍යංගයෙන් කටයුතු කරන බවක් අද ජාත්‍යන්තරයේදී අපිට දැකගත හැකි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් සිදු කරන වෙළඳ ව්‍යාපාර සහ වාණිජ කටයුතු සඳහා මේ නූතන තාක්ෂණීය අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා අතරම ඒ සඳහා යොදා ගන්නා ප්‍රවාහන මාර්ග හරහා ත්‍රස්තවාදීන්ට ගමන් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීමට නිලීනව කටයුතු කරන බවක් අපිට දකින්න ලැබෙනවා. ඒ කොහොමද යත් මේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමට තිබෙන වෙනත් පහසුකම් උදාහරණයක් විදිහට සැටලයිට් තාක්ෂණය භාවිතා කිරීමට ත්‍රස්තවාදීන් අද පෙළඹිලා තියෙනවා. එවැනි ජාලයන්ට ඔවුන් නිර්නාමිකව ඇතුළත් වී ඒ හරහා තමන්ගේ කණ්ඩායම් වලට තොරතුරු සහ උපදේශනය ලබා දීමට කටයුතු කරනවා. ඒ දැනට කලකට පෙර ඔබ දන්නා විය පරිදි WhatsApp, Viber වගේ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරටපත් වුණේ නැහැ. සාමාන්‍ය ජනතාව දැනගෙන හිටියේ. නමුත් ත්‍රස්තවාදීන් එම මාධ්‍යන් භාවිතා කරමින් ත්‍රස්තවාදී කාර්යයන් වල නිරත වෙලා තිබෙනවා.